හොඳයි අපි දැන් එනම් ගණිත එක පත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25 ගැටලුවෙන් ගැටලුව සාකච්ඡා කරලා බලමු කොහොමද අපි ඔයාලට ලකුණු ලබා දුන්නේ කියලා. පළවෙනි ගැටලුව බලන්න රුපියල් 2000ක මුදලක් 107ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඌට හිමිවන පොලිය කොපමණද? දැන් මෙතෙන්දී අපි කරන්න ඕනේ ඌනේ දෙන ලද ප්‍රමාණයක කිසියම් ප්‍රතිශතයක් ගණනය කරන හැම අවස්ථාවෙම ඒ ප්‍රමාණය 100ට ගානේ නැත්නම් ප්‍රතිශතයෙන් ගුණ කරන්න ඕනේ. දැන් 107 කියන එකේ තේරුම තමයි 107 100න් 7ක්. එහෙනම් 100ට 7ක් නම් 2000 කියන්නේ 100 කෑලි කීයක්ද බලන්න අපි 2000 100න් බෙදලා 7න් ගුණ කරනවා. ඒතර ඕගොල්ලෝ ඒ විදිහට ලියලා තියෙන පළවෙනි ප්‍රකාශනයේට එක ලකුණක් හම්බ වෙනවා. පිළිතුර වැරදියට ලිව්වත් ලියන ලද ප්‍රකාශනයේ නිවැරදි නම් එක ලකුණක් හිමි වෙනවා. ඊට පස්සේ තමයි 2000 100න් බෙදෙන්නේ 2000ට 100ව 20යි 20 7න් ගුණ කළාම තමයි ලකුණු රුපියල් 140ක් ලැබෙන්නේ. ඒ අනුවයි ලකුණු දෙකම ලැබෙන්නේ. ඒතර පිළිතුර නිවැරදි වෙන්න ඕන ප්‍රකාශනය තියෙන්න ඕන ලකුණු දෙකක් ඔබට ලැබෙනවා ඒ ගානට. බලන්න දෙවනි ගානේ සාධක සොයන්න තියෙන්නේ වර්ග දෙකක අන්තරේ. ඒතර වර්ග දෙකක අන්තරේ කියන මේ වගේ සූත්‍රයක් ඕගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්නේ 9 පන්තියේදී. A වර්ගය B වර්ගය, A වර්ගය ඍණ B වර්ගය. මේ තියෙන වර්ගයක්, මේ තියෙන වර්ගයක්. වර්ග දෙකක අන්තරය. ඒතර වර්ග දෙකක අන්තරය දීපද සාධක යුගලයක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නේද? දැන් මේ විදිහට සාධක කඩන්න දන්නවා නම් ඔයාට මේ දෙවනි ගාන බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. බලන්න දෙවනි ගානේ තියෙන්නේ 4x වර්ගයේ ඍණ 25 කියන ප්‍රකාශනය. ඒතර 4 කියන සංඛ්‍යාව පුළුවන් අපිට 2 වර්ගය කියලා ලියන්න. 2 වර්ගය x වර්ගය 25 ඍණ 5 වර්ගය. දැන් එහෙනම් 2x ඍණ 5 2x ධන 5 ලෙස මේ වර්ග දෙක අතරේ මේ විදිහට සාධක යුගලයක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන්. ලකුණු දෙකක් ලැබෙනවා. මුලින්ම ලකුණක් ලැබෙන්නේ වර්ග දෙක අතරේ ලෙස නිවැරදිව ලියා ගන්නවට, ඊට පස්සේ තමයි සාධක හොයනවට දෙවෙනි ලකුණ ලැබෙන්නේ. ওই විදිහට පහසුවෙන්ම අපිට ගාන හදන්න පුළුවන්. දැන් බලන්න තුන්වෙනි ගාන රූපේ දී ඇති තොරතුරු අනුව S-ගේ අගය සොයන්න. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. එතන ත්‍රිකෝණයක කෝණවල දීලා තියෙනවා. එක කෝණයක් බලන්න. කෝණේ එක් කෝණයක් x, අනිත් කෝණේ 2s, අනිත් කෝණේ 75යි. දැන් මේ ත්‍රිකෝණේ කෝණ තුනේ අයික්කිය අංශක 180ට සමානයි. ත්‍රිකෝණයක කෝණ අයික්කිය අංශක 180 බව අපි ඉගෙන ගත්තේ මුලින්ම 8 ශ්‍රේණියේදී. එතන 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත මේ විෂය කරුණු සම්බන්ධ කරගෙන මේක පිළිතුර ලෙස අපි ලබා ගන්නවා S කෝණයේ අංශක 35යි කියලා. එතන ප්‍රකාශනයේට එක ලකුණක්, උත්තරයට එක ලකුණක් වෙන් වෙලා තියෙනවා. නමුත් මේ උත්තරේ එකපාර ගන්න බැහැනේ. මේ උත්තරේ ගන්න ඕන බලන්න ප්‍රකාශනයක් ඉදිරිය ලිව්වොත් x එකතු කිරීම 2s අංශක 75 මේ තුනේ එකතු 180යි. එතෙන්දී මේ x 2s එකතු කරාම 3s අංශක 75 සමානයි අංශක 180යි. 180ෙන් 75ක් අඩු කරනවා. එතකොට 3s සමාන වෙනවා. 180ෙන් 75ක් අඩු කරාම එන ආගේ 105යි. 3s කියන්නේ 105යි නම් s හොයන්න අපි මේ සමීකරණය දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට 3s 3ට බෙදුවාම x 105 3ෙන් බෙදුනාම 10ට 3ව 3යි, එකක් ඉතුරුයි 15ට 5යි. x සමානයි 35යි. එතකොට මේ මුල පේලියටයි අග පේලියටයි තමයි ලකුණු දෙක අපිට ලැබිලා තියෙන්නේ. ඒ තමයි තුන්වෙනි ගාන. ඊළඟට බලන්න හතරවෙනි ගාන. හතරවෙනි ගානේ පහත දී ඇති අගයන් අතුරෙන් වර්ගමූල 52හි පළමු sannikarshanaya තෝරන්න. දරුවනේ පිළිතුර 7.2 තමයි ලැබිලා තියෙන්නේ. එතන මෙතන අගයන් තියෙනවා 7.3, 7.2, 7.6, 7.7. මේ පිළිතුරු වලින් වඩාත්ම නිවැරදි සහ වඩාත්ම ආසන්න අගය තෝරගන්න එක තමයි අපි මෙතෙන්දී කරන්න ඕනේ. දැන් කොහොමද අපි ඒක තෝරගන්නේ?
අපි ඒක තෝරගන්න ඕනේ මේ දීලා තියෙන සංඛ්‍යා බලන්න ඕනේ අපි ගුණ කරලා දැන් 7 දශම ඕනම සංඛ්‍යාවක වර්ගමූලය දැන් 9 වර්ගමූලය 3යි නේ 3 3න් ගුණ කිරීමෙන් තමයි 9 ලැබෙන්නේ එතකොට 7.3 කියන්නේ 52 වර්ගමූලය නම් අපි බලන්න ඕන 7.3 7.3න් ගුණ කරලා අදාළ පිළිතුරු නැත්නම් සංඛ්‍යාව අපිට ලැබෙනවද කියලා. එහෙනම් 3^3 9යි 3^4 21යි. 7ෙන් ගුණ කරද්දී ස්ථානයක් මෙහායින් ලියන්නේ 7^3 21යි 2ක් ඉතුරුයි 7^4 49යි 2යි 51යි. ඒ අනුව මේ අගයන් මේ විදිහට එක යට එකතු කරලා බලන්න අපිට ලැබෙනවා 53.29 කියන අගය. දැන් එතකොට 52 ඉක්මවා ගිහිල්ලා නිසා තමයි අපි ඒක 7.2 7.2න් ගුණ කළා. දෙවරක් 2 4යි දෙවරක් 7 14යි. ඊළඟට අපි 7ෙන් ගුණ කරනකොට ඉස්සෙල්ලා වගේම අගට බිඳුව දාලා 7^2 14යි 1ක් ඉතුරුයි 7^4 49යි 1යි 50යි කියලා ලියමු. දැන් මේ අගයන් සුළු කළ ගමු 4 4 8 4 0 4 1 0 1 5 51 දශමස්ථාන තියන්න ඕනේ දෙකකින් 51.84යි. දැන් එතකොට 7.2ද වඩා සුදුසු 7.3ද වඩා සුදුසු 52 ඉක්මෝලා 1.29ක් වැඩි වෙනවා මෙතෙන්දී. මෙතෙන්දි මේ අගේ සලකද්දී 52ට වඩා අඩු වෙන්නේ 0.16ක් විතරයි. ඉතින් එතෙන්දී වඩා ආසන්න අගේ 51.84. ඉතින් ඒක ලැබෙන්නේ 7.2කින්. එහෙනම් වර්ගමූල 52 සඳහා 7.2 සුදුසුයි කියලා අපි හොයාගන්නේ මේ විදිහේ ගණන කිරීම මගින්. ඒක වැදගත් ගාන හදාගන්න විදිහ. බලන්න පස්වෙනි ගාන පැයට කිලෝමීටර 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර පැය 2කින් යාමට කොපමණ කාලයක් ගත වෙනවද කියලා අහන්නේ. දැන් එතකොට වේගය දීලා තියෙනවා මෝටර රථයේ පැය 3කදී ගමන් කරන දුර අහන්නේ. එතන ඒක පැය 2කින් යන්න කොච්චර වේගයෙන් රථය ගමන් කළ යුතුද කියලා ප්‍රශ්නේ අහනවා. එහෙනම් අපි බලමු යන්න තියෙන දුර ප්‍රමාණය කොච්චරයිද කියලා. පැයට කිලෝමීටර 80 වේගයෙන් පැය 3කදී ගමන් කරන දුර. දැන් ඉස්සෙල්ලම පැය 3කදී ගමන් කරන දුර බලන්න අපි 80 3ෙන් ගුණ කරනවා. 80 3ෙන් ගුණ කරලා ඒන අගය තමයි දෙකෙන් බෙදලා තියෙන්නේ. එතකොට පළවෙනි ලකුණ ඔයාට හම්බ වෙන්නේ 80 3ෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා කියලා ලියන ප්‍රකාශනයේදී. 80 3 240යි. අන්නේ 240 දෙකට බෙදුනහම 120යි. ඒතර දෙවනි ලකුණ ලබා ගන්න නම් ඔයාගේ ඒකකත් නිවැරදි වෙන්න ඕනේ. වේගය ලියන්නේ අපි පැයට කිලෝමීටර කියන එකකේට. ඒක ලියන්නේ kmh ඍණ 1. දැන් බලන්න පිළිතුර 121යි කිලෝමීටර per hour. 120යි කිලෝමීටර අව කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. ඒ අනුව දෙවනි ලකුණ ලැබෙන්නේ වේගය ඒකකත් එක්ක නිවැරදිව ලිව්වොත් විතරයි.